අයිබෝවන් බොක්සිං කියන ක්‍රීඩාව ලංකාවට ඒ තරම්ම හුරුපුරුදු ක්‍රීඩාවක් නෙමෙයි. ඇත්තරම ගත්තොත් ක්‍රිකට්, පාපන්දු, වොලිබෝල් වගේ ක්‍රීඩාවන් ගත්තොත් ලංකාවේ තාම ජනප්‍රියයි බොහෝ දෙනෙක් ඒ ගැන දන්නවා. නමුත් බොක්සිං ගැන අපේ ජනතාවගේ තියෙන්නේ යම් මට්ටමක අඩු දැනීමක්. කොහොම වුණත් ජාත්‍යන්තර බොක්සිං වලල්ල තුල ජයග්‍රහණ ගොඩක් ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ වගේම සුවිශේෂී දක්ෂතා දක්වන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඔහු විශේෂ වන පුද්ගලෙ. අද අපි හම්බෙන්නේ එහෙම කෙනෙක්. ඔහු ජීවිතේ බොක්සිං වලල්ල තුන ලැබපු ජයග්‍රහණ බොහොමයි. ඒ වගේම පරාජයන්ද තියෙනවා. ඊටාම මිහිරි මතකයන් වගේම අමිහිරි මතක සටහන්ද තියෙනවා. කවුද මේ අපි හම්බෙන පුද්ගලයා? මහනුවර මහවැලි ගඟ අසබඩ පිහිටි පොල්ගොල්ල නම් සුන්දර ගම්මානය උපන් බිම කරගත් මේ සුවිශේෂ ක්‍රීඩකයා 1979 දෙසැම්බර් 2 වනදා වන්‍යාරච්චි දෙපළගේ බාලදරුවා ලෙස මෙලොව එළිය දුටුවා. මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය ක්‍රීඩාවේද අධ්‍යාපනයේද තෝතැන්නක් කරගත් ඔහු පාසල් විකට ඇඳුම් තරගයක බොක්සිං ක්‍රීඩකයෙකු ලෙස සැරසෙන්නේ සිය ජීවිතයේ තිරණාත්මක ගමනක පෙරමග සලකුණු කරමින්. වයස අවුරුදු 9 දී පාසල් බොක්සිං වලල්ලට ගොඩවන මේ උද්‍යෝගිමත් ක්‍රීඩකයා 1991 දී අන්තර් පාසල් ස්ටැබ්සිල් ශූරතාවය දිනා ගත්තා. 1991 සිට 1998 දක්වා පුරා 8 වසරක් අඛණ්ඩව එම ශූරතාවය දිනා ගන්නා ඔහු 1999 දී පැවති කත්මණ්ඩු සාෆ් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරන්න සමත් වුණා. ඉන් අනතුරුව ස්ලිම්ලයින් ක්‍රීඩා සමාජය හා සම්බන්ධ වන මේ ක්‍රීඩකයා ශ්‍රී ලංකා බොක්සිං ක්‍රීඩාවේ වර්ණවත් යුගයක් උදා කරමින් 2004 පැවති සාෆ් තරගාවලියේ රිදී පදක්කම දිනා ගත්තා. වසර 20කට පසු ශ්‍රී ලාංකේය බොක්සිං ක්‍රීඩාවේ නැවුම් බලාපොරොත්තු දැල්වූ මංජු වන්‍යාරච්චි නම් මේ සුවිශේෂ ක්‍රීඩකයා 2002 සහ 2006 වසරවල පුදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලවල් නියෝජනය කරන්න සමත් වුණා. 2010 දී නවදිල්ලි පුදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සිය ක්‍රීඩා දිවියේ සමාප්ති ලෙස සටහන් තැබූ මංජු වන්‍යාරච්චි තම දෑතින් ගිලිවුණු ඔලිම්පික් පදක්කම මව්බිමට යළි රැගෙන ඒමේ අරමුණින් අනාගත බොක්සිං පරපුර බිහි කිරීමට වෙහෙසමින් සිටිනවා. ජයග්‍රහණයන් සීම පරාජයන්ද එකසේ විඳගත් මේ ආදරණීය ක්‍රීඩකයා විකට ඇඳුම් තරගයෙන් ඇනමී සිය ක්‍රීඩා දිවියේ සදාදරණීය මතකයන් මෙසේ යළි අවදි කරන වගයි. මංජු අපි තාම ආදරෙන් ආයි බොවන් කියලා CSN මැදිරියට ඔබ පිළිගන්නවා. දැන් මහනුවර සහ බොක්සිං ඔබගේ ගම මහනුවර ඔබගේ ක්‍රීඩාව බොක්සිං මහනුවර සහ බොක්සිං අතර මේ තරම් කිට්ටු සම්බන්ධයක් තියෙන්නේ කියලා කියන්නේ. අතනම මම පාසල යන කාලේ අපේ පාසල තව මහනුවර පැවති අනිකුත් පාසලුත් බලනකොට බොක්සිං ක්‍රීඩාවට විශිෂ්ට ක්‍රීඩකයෙකු බිහි වුණ තැන. ඒ වගේම නුවර කිව්වොත් බොක්සිං කියන දේ මුළු ලංකාව පුරාම කියන දෙයක්. ඇත්තටම එහෙම වෙන්න හේතුව නුවරින් හැමෝම වගේ බොක්සිං ක්‍රීඩාවට හුඟක් ආදරය කරනවා, කැමැත්ත දක්වනවා. විශේෂයෙන් අපේ පාසලේ, මගේ පාසලේ විද්‍යාත් විද්‍යාලේ, විද්‍යාත් විද්‍යාලයේ ප්‍රධානම ක්‍රීඩාව මම හිතන්නේ බොක්සිං. ඒ නිසා වෙන්න ඇති නුවරින් හුඟක් බොක්සිං ක්‍රීඩකයෙකු බිහි වෙන්නේ. දැන් මංජු ඔබගේ ගම් පළාත වෙන්නේ සුන්දර පොල්ගොල්ල ගම, මහවැලි ගඟ අසබඩ තියෙන සුන්දර පොල්ගොල්ල ගම. අර කියන්නකෝ ඔයාගේ ගම ගැන පොඩ්ඩක්. ඇත්තටම මම පාසල යන කාලේ ඉඳලා පොල්ගොල්ල තමයි හිටියේ. ඒ කියන්නේ මායි, මගේ අම්මයි, තාත්තයි, අක්කයි තමයි පොල්ගොල්ලේ හිටියේ. අපි හෙට ගියත් අලුතෙන් ගේ හදාගත්තේ පොල්ගොල්ලේ. ඇත්තටම ඒ හැම
අතින්ම පොල්ගොල්ල වගේ පරිසරයක් මගේ ක්‍රීඩාවට වගේම හැමදේම මගේ ඉදිරිය ගමනේදී ලොකු ශක්තියක් වුණා. ගමේ හැමදෙනාමත් මම ක්‍රීඩකයෙක් විදියට මට විශිෂ්ට ලෙස සැලකුවා. දැන් ඔබගේ බොක්සින් ක්‍රීඩාව කරන කාලයේදී ඔබ ඔබේ ගමේ ජනතාව දන්නවද මේ ඔබගේ ඒ ඔබ මේ කවුද මේ කින්නමන්ද කියන එහෙම ඇත්තටම හුඟක් ජනතාව නම් දැන් දන්නා වගේ එදා දන්නේ නැහැ මම මොකද පාසල යන කාලේ පාසල් මට්ටමේ තරඟ විතරයි ක්‍රීඩා කළේ නමුත් පාසල් අවසාන කාලෙ වෙද්දී මං ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම නියෝජනය කරන්න තේරුණා ඒ කාලේ දැන් සාමාන්‍යයෙන් හුඟක් ලොකු ජනතාවක් ඒ ගැන දන්නේ නැතුණත් සාමාන්‍ය පිරිසක් ඒ ගැන දැනගෙන හිටියා දැන් මං දැන් කියන්නකෝ ඔබගේ අම්මට තාත්තට යම්කිසි ගෞරවයක් වෙනසත් කවුද ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ නම් මොනවද කියන මගේ තාත්තා DT වන්නේ ආරච්චි මගේ අම්මා ශාමාලුවේ හාරය මගේ අක්කා චමරි මංජුලා වන්නේ ආරච්චි දැන් ඔබ විද්‍යාර්ථ විද්‍යාලයට යන්න තේරෙන්නේ ඇයි 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 ඔබ විද්‍යාර්ථ විද්‍යාලය තෝරගන්නේ ඇත්තටම මාව පාසල් ගානකට දාන්න උත්සාහ කරා නමුත් මට පාසල් පටන් ගන්නකොට පාසලකට යන්න මට පාසලක් ලැබුණේ නැහැ මං ටික දවසක් පරක්කු වෙලා मगे लुक पीनकटत् मट विद्यार्थी रहा हम मैं विद्यार्थी दाटी गेपुनिसा पास कल बॉक्सिंग क्रीड मगे बार पंती अंक क्रीडा हम मैं क्रीडावट यमुन विधि हारी अपूर्व विधि हाँ देखे पंती इनको विकट तरंगी पाते विकट तरंगी पाते बॉक्सिंग क्रीडा कोहमद मेक सिद्धवेन की මම දෙකේ පන්තියේදී මගේ පන්ති බාර ගුරුතුමිය වශයෙන් කටයුතු කරේ අලහකෝම් කියන ගුරු මහත්මිය විකට දුන් තරඟයක් තියෙනවා කියපුවාම හැම දිනාම ඒකට හුඟක් උනන්දුවෙන් වැඩ කරා ඒත් මම ඒකට වෙහෙට උනන්දුවක් දැක්වුවේ නෑ ඒකට මොකද ඒ දවස්වල මගේ ගෙදර තිබ්බ ආර්ථිකයත් ඒ ප්‍රශ්නත් එක්ක මට විශේෂයෙන් ඒ වෙනුවෙන් ඇඳුමක් හදන්න දෙමෝපියනවා බරක් වෙන්න කැමති වුණ නෑ මගේ පන්ති බාර ගුරුතුමිය මම පන්තියේ ඉන්න විදිහට මං ඇසෙන විදිහට මාව අධ්‍යයනය කළා ගුරුතුමිය මට කිව්වා මෙහෙමයි මේ මොනවත් වියදමක් යන්නේ නැහනේ ඉස්කෝලේ යන්දින ඇඳුමටම ලොස් දෙයක් දාගත්තා නම් බොක්සින් කඩේක වෙන්නම ඔයා කැමතිද මං කිව්වා මං කිව්වා මැඩම්ට ඔයා කැමතිද කියලා ඒ මැඩම් තමයි අලහකෝ මැඩම් තමයි මගේ අතට පළවෙනි බොක්සින් ලොස් දෙයක් දැම්මේ ඊට පස්සේ විකට දුන් තරගයේදීත් මම දෙවෙනි ස්ථානේ ලබා ගත්තා ඒ තමයි මගේ බොක්සින් ආරම්භය ඒ කියන්නේ අලහකෝන් මැඩම් තමයි ඔබ බොක්සින් ක්‍රීඩකයෙක් කරේ අතරම ඒක තමයි ඔබගේ කියන්නේ ඔබට මේකට පෙළඹෙන්න හේතුවක් වුණේ ඔව් ප්‍රධාන හේතුවක් වුණේ ඒක රයිට් දැන් ඊට පස්සේ කොහමද ඔබ දැන් බොක්සින් කියන දේ තෝරගන්නේ ඇයි කොයි විදිහටද ඒක ඔයතරම මම ශිෂ්‍යත්වයෙන් පස්සේ මගේ යාළුවෙක් අපේ අම්මගේ අපේ හැවෑම යාළුවෙක් හිටියා වලිසුන්දර කියලා ඒ වලිසුන්දර අයියා ඇත්තටම පොඩිම එකන අයියලා තුන් දෙනෙක් හිටියා පොඩිම එකන තමයි මගෙත් හුඟක් හිතවත් උනේ දමින්ද බණ්ඩාර වලිසුන්දර ඔහු බොක්සින් කියတဲ့ විදිහට පාසලේ කටයුතු කරා ඊට පස්සේ මම එක දවසක් එයාලගේ ගෙදර ආපුවම මට ස්කෝල් ඩන් කියලා මාවත් එක්කන් ගියා මම පුහුණුවෙන් බලාගෙන සිටියා ඊට පස්සේ කිව්වා බොක්සින් වලට කැමතිද කියලා අහලා මම ඔව් ඔබේ පාසලේම කෙනෙක් ඔව් මගෙන් පාසලේ මට ජේෂ්ඨ ක්‍රීඩකෙක් ඔව් තමයි මාව එක්කන් ගිහිල්ලා එහෙනම් ප්‍රැක්ටිස් කරමු කියලා එදා ඉඳලා මාව ප්‍රැක්ටිස් වලට පුහුණුවෙන් වලට ගත්තා දැන් ඔබට වයස කීයද ඒ වෙනකොට ඔබ එතකොට මට එතකොට අවුරුදු 9ක් විතර ඇති 10ක් විතර දැන් ඔබ දැන් අවුරුදු 10 දී වගේ ඉත කුඩා කාලේදී බොක්සිං වගේ ක්‍රීඩාවකට යනකොට ඔබගේ දෙමාපියන්ගෙන් එහෙම එහෙමට ඔව් ඇත්තටම මගේ අම්මා කොහොමත්ම කැමති වුණේ නැහැ මම බොක්සිං ක්‍රීඩාවට යනවට නමුත් මම ක්‍රීඩාවට හොගක් ආසාවෙන් යන නිසා ගෙදරින් බලපෑමක් ඇති කරේ නැහැ නමුත් අම්මා කීප සැරයක්ම පාසලට ගිහිල්ලා බොක්සිං වලින් අයින් කරලා වෙන වෙන ක්‍රීඩාවකට මාව දාන්න උත්සාහ කරා නමුත් වෙන ක්‍රීඩාවකට යනවා කියලා මම බොක්සිං වලට තමයි ගියේ හඳ මං දැන් එතකොට දැන් ඔබ පාසලේ අනිත් දේවල් කොහමද ඒක බැලන්ස් කරගත්තේ සමානව කියන්නේ මම බොක්සින් ක්‍රීඩා වගේම අධ්‍යාපන කටයුතු වලදීත් මට පුළුවන් උපරිම දක්ෂතා මන් දැක්කුවා ඒ වගේම ශිෂ්‍ය නායක බාල දක්ෂ ඒ හැම දෙයකින්ම නිවාසාන්තර තරගාවලියේදී කණ්ඩායම් නායක ක්‍රීඩා නායක ඒ වගේ හැම ධූරයක්ම දරලා මම හැම දෙෙම සමබරව කරගෙන ගියා ක්‍රීඩාවට අධ්‍යාපනයට සමගාමීව හොඳයි දැන් අපිට කියන්නකෝ දැන් මෙහෙම ඔබ ඔබට වලිසුන්දර ක්‍රීඩකයා ඔබගේ ජේෂ්ඨ ක්‍රීඩකයා ගිහිල්ලා ඔබ අඳුන්ලා දෙනවා ඊට පස්සේ කොහොමද පාසලේ මේ බොක්සින් කියන ක්‍රීඩාව කොයි විදිහටද ඔබ හදාරන්නට පෙළඹුණේ කොයි විදිහ දේවල්ද කරේ කියන එක පොඩ්ඩක් ඔව් ඇත්තටම අපිට ඒ දවස්වල මම හිතන්නේ ලංකාවේ ඉන්න සුපිරිම පුහුණුකරුවා ලාලන්දු දමනුගම තමයි විද්‍යාලේ පුහුණුකරු විදිහට කටයුතු කරේ
ඔගත්තරම ක්‍රීඩා වගේම හැම ක්‍රීඩකයෙකුම ශාරීරික මානසික අධ්‍යාපන හැම දෙයක්ම බල්ලා ඒ හරහා ගමන් කරන ගුරුතුමෙක්. ඒ වගේ ගුරුතුමෙක් හමු වුණ නිසා ඉතින් ඇත්තටම මගේ ක්‍රීඩා මට බොහොම ටික කාලයක් ඇතුළත සුපිරි මට්ටමට හදාරන්න හැකියාව ලැබුණා. දැන් මන්ජි ඔබගේ ආදරණීය අම්මා ඔබගේ ගමනේ පිටිපස්සේ හිටපු යෝධ ශක්තියක් වගේ කෙනෙක්. ආදරණීය අම්මා මෙන්න මෙහෙම ඔබ ගැන කියනවා. පුංචි කාලේ ඉඳන් එයා ගොඩක් දඟයි. ඉස්කෝලේ යන කාලේ එහෙම හුඟක් දඟයි. ඉතින් ඉස්කෝලේ ගිහලා ගොඩක් ළමයිත් එක්ක ගොඩක් සෙල්ලම් කරලා ඇඳුම් එහෙම ගොඩක් ජරා කරගන්නවා. මං හැන්දෑවට වෙන ඇඳුමක් අරගෙන තමයි ඉස්කෝලේට යන්නේ හැමදාම. එයාව ගන්න අපි බස් එකේ තමයි ඉස්කෝලේට ගියේ. ආවිත් බස් එකේ. ඉතින් එයාව බස් එකේ එක්කන් එන්න විදිහක් නැහැ. ඒ විදිහට අපහු සෝදලා ඇඳුම් අඳවගෙන තමයි බස් එකේ එක්කන් එන්නේ. තාත්තගෙන් තමයි හුඟක් ක්‍රීඩාවට සහයෝගයක් ලැබුණේ. මම හුඟක් අධ්‍යාපන අංශයෙන් තමයි මම බැලුවේ ආව ඉදිරියට ගන්න. තාත්තා හුඟක් බොක්සින් ක්‍රීඩාවට කැමති එක්කෙනෙක්. එයා මෙයා බොක්සින් ක්‍රීඩාවට යනවට එයාගේ ලොකු කැමැත්තක් තිබුණා. ඒ වුණාට මම නම් ස්කෝලට ගිහිල්ලත් කිව්වා පුතාව බොක්සින් වලින් අයින් කරලා වෙන ටීටී වගේ ගේම් එකකට දාන්න කියලා. ඒ වුණාට ඒක තාත්තා කරන්න දුන්නේ නැහැ. මමත් ඒකට අකුල් හැලේ නැහැ. ඉතින් එයාව හැම බොක්සින් මීට් එකදීම පිරිත් කියලා එයාව ආරක්ෂා කරලා ඒ දේවල් ඒ අංශයෙන් කරන්න පුළුවන් හැම දෙයක්ම මම කරා. මට හුඟක් මේ හුඟක් මං වේදනාව විඳලා තියෙනවා. හුඟක් මං අඬලා තියෙනවා ඇත්තටම. මේ එයා බොක්සින් මීට් එකක් ඉවර වෙලා ගෙදර එනකොට මම බැලුවේ මෙඩල් එක දිහා නෙවෙයි ඇත්තටම ඉස්සෙල්ලම බැලුවේ මම එයාගේ මූණයි එයාගේ කොහෙද තුවාල වෙලා තියෙන්නේ කොහෙද එයා කඩාගෙන ඉන්නේ කියලා තමයි මම බැලුවේ. ඉතින් ලොකු කැපවීමක් කරලානේ එයා ඒ ක්‍රීඩාව කරේ. ඒක නිසා ඉතින් මම ආශිර්වාද කරලා ඒ දේවල් වලට සහයෝගය දුන්නා පස්සේ. දැන් අම්මා කෙනෙක් බලන්නේ මෙඩල් එක දිහා නෙවෙයි ඇත්තටම තමන්ගේ දරුවාගේ මූණ දිහා කොහෙද තැල්ලලා තියෙන්නේ කියලා. දැන් මේක කොහොමද ඔබට ඔබ දරාගත්තේ කොහොමද? කියන්නේ අම්මා මේ මේ ඔබ ඔබ ක්‍රීඩාවේ යෙදෙන එක එක්ක ලොකු මානසික ඝට්ටනයක හිටියේ නැද්ද ඔබ? ඔව් ඇත්තටම අම්මා හුඟක් අකමැතියි. මොකද අම්මා කියනවා මම පොඩි කාලේ පුතේ කවුරු හරි වා බලාගන්න ගෙදර එනකන් කැමරෝක බඩගින්න ඉඳලා තියෙනවා. මොකද වා තියලා යන්න බෑ තරම් දඟයි. ඒ නිසා වැටෙන්න දෙන්නේ නැතුව තුවාලය කරගන්න තියෙන බලාගත්. ඒ වුණාට අද බොක්සින් ප්‍රැක්ටිස් ගිහලාදී තුවාල කරගෙන ඉන්නේ. බොක්සින් මීට් එකට ගිහලාදී තුවාල කරගෙන ඉන්නේ. ඕවා දකින්නද මම ඔයාව මෙච්චර මහන්සිලා හදාගත්තා. ඒ නිසා ඒ කවදාවත් මම මෙඩල් එකක් ගෙනාවට සාතයක් ගෙනාවට ඒක අගය කරනවා. අගය කරාට ඉස්සල්ලාම් බැලුවේ මම මොන තත්ත්වෙන්ද ගෙදර ඇවිල්ලා තියෙන තුවාල කරගෙනද නැද්ද? ඒ කියන්නේ යා හුඟක් දුක්කින්ද මම ඔය තුවාලයක් එහෙම කරන් ආපුවා. ඒ නිසා ඉතින් මාත් පුළුවන් තරම් මට සමනේ ඒක දැනෙනකොට යා දුක් දිනවා කියලා දැනෙන කාලේ ඉඳලා මම පුළුවන් තරම් ඉතින් එයාගෙන් හැංගුවා. මට තුවාලයක් වුණා පාරක් වැදුනා කියන එක මං එයාට ඇඟෙවෙ නැහැ. තාත්තා බාහිර වලට හුඟක් කැමති. තාත්තා කොමත් මේ ළඟක් වෙනකමුත් කාර්යස් එහෙමත් පැද්දා. ඒ වගේ දෙහිඳ ඉතින් තාත්තා සාමාන්‍යයෙන් ඒක මර තුවාලයක් වුණාට පාරක් වැදුනාට ඒක ඉතින් ලොකුව සලකන්නේ නැහැ. එයා ඒක සෑල්ලුවෙන් අරන් ඕක ගණන් ගන්න එපා. අපි ඊළඟ පාර තුවාලෙන් නැතිවෙන්න සෙල්ලම් කරලා දිනමු කියලා. ඒ වගේ මට හයියක් වුණා. කියන්නේ මගේ හැම තරගයක්ම බලන් ඩියා මොන විදිහට හරි ඒ තරගෙ තියෙන දන් දෙනවා. ඒ කියන්නේ ක්‍රීඩාවට ඔහුගේත් ලොකු ඇල්මක් තිබුණා. ඔව් ඇත්තටම ඔය කියන්නේ මම සමහර තරඟ වලට සෙල්ලම් කරේ නැතත් එයා බොක්සින් තරඟයක් පැද්දොට එයා ගිහිල්ලා තරඟ වැඩසටහන් විස්තරය අරගෙන එයා කවුද ජයග්‍රහණය කරේ කවුද පරදුණේ කියලා ඒවා ලකුණු කරගෙන ඒ වගේ ලොකු කැපවීමක් කරා. එතකොට අපි සහෝදරියත් මොන හරි එයා ගැනත් යමක් කියන්නකෝ. අපේ අක්කා ක්‍රීඩා පැත්තට වඩා අධ්‍යාපනයේ පැත්ත තමයි බැලුවේ. එයා හුඟක් හැම වෙලේම අධ්‍යාපනයේ ඒකම තමයි මුල් තැන දීලා කටයුතු කරේ. එයත් නිවාස අන්තර තරඟ වලට එහෙම පාසලේ සම්බන්ධය පුෂ්පදාන විද්‍යාලයට ගියේ. දැන් එයා ලංකාවේ නැහැ. එයා දැන් ඔස්ට්‍රේලියාවේ ඉන්නේ. ඒ මගේ ක්‍රීඩාවේ හැම දෙයකදීම එයත් මගේ ළඟින් ඉඳලා ලොකු හයියක් වුණා. ඒ කියන්නේ මට වෙන කවුරුත් නැහැ. මට එන්නේ එකම අයියා. මගේ හැම දෙයකදීම හැම ප්‍රශ්නකදීම හැම ජයග්‍රහණෙදීම ළඟම හිටිය හොඳම යාළුවා එයා තමයි. හොඳයි මංජු අපි පුංචි විරාමයකට ගිහිල්ලා අපි කතා බහ කරනවා අපව. අද අපි සාකච්ඡා කරන්නේ බොක්සින් ක්‍රීඩාවෙන් විශාල කීර්තියක් ලංකාවට ගෙනල්ලා දුන්න මංජු වන්නියාරච්චි සමග. දැන් මංජු අපි කතා කර කර හිටියේ ඔබගේ විද්‍යාලයේ ඔබ බොක්සින් ක්‍රීඩාවට යොමු වීම ගැන.
දැන් කියන්නකො කොහමද අඩු පහසුකම් මැද්දේ ඔබ ඔබට තිබුණ දේ අදාළ පහසුකම් මේ ක්‍රීඩාව දිගට ගෙන යන්න තරමට ඔව් ඇත්තටම අදර සාපේක්ෂව එදා බොක්සින් ක්‍රීඩාවට එහෙම ලොකු දණක් කොහොමත් තිබ්බේ නැහැ ඒ වගේම මගේ පාසල කියන්නේ හුඟක් පහසුකම් තියෙන පාසලක් නෙවෙයි ඇත්තටම අඩු පහසුකම් අඩු දේවල් කියන්නේ අඩු පහසුකම් මැද තමයි අපේ කණ්ඩායම කණ්ඩායම ජයග්‍රහණය කරේ විද්‍යාලයේ හුඟක්ලාවට අපේ ඉන්න කණ්ඩායමටම හරියන්න බොක්සින් අත්ආවරණ තිබ්බේ නැහැ ඒ වගේ අඩුපාඩු මැද පුළුවන් විදිහට අපි කැපකිරීම් ගොඩක් කළා තමයි ක්‍රීඩා ජයග්‍රහණයක් කරා ගියේ නමුත් අපි ක්‍රීඩාවෙන් ඉදිරියට ගිහිල්ලා අපේ දර්ශකම් පෙන්නනකොට අපිට අපේ ආදි ශිෂ්‍යයන්ගෙන් පාසලෙන් ඒ පාසුවන් ලැබෙන්න පටන් ගත්තා ඒ කියන්නේ ඒක මිල අධිකයි දෙකේ අවශ්‍ය දේවල් බඩු බාහිර අධික ගන්න ලොකු වියදමක් කරන්න ඕනද සාමාන්‍යයෙන් බොක්සින් ග්ලව්ස් දෙයක් බොක්සින් බූට් දෙයක් ඒ වගේ දේවල් ගන්නවට සාමාන්‍යයෙන් ටික ලොකු ආනක් යනවා ඒකට ඉතින් හුඟක් ලොකු මුදලක් යන්නේ නැහැ නමුත් ඉතින් අපේ පාසලේ තිබ්බ ඒ ක්‍රීඩා වෙනුවෙන් වෙන් කරන්න පුළුවන් ආර්ථික මට්ටමත් එක බලනකොට බොක්සින් ක්‍රීඩා වෙනුවෙන් විතරක් වේදන් ගන්න බැරි නිසා අනිත් ක්‍රීඩා ඔක්කොටම වේදන් කරන නිසා අපිට ලැබුණේ ඉතින් සාමාන්‍ය එක මට්ටමක උපකරණ ප්‍රමාණයක් පමණයි विद्यालय इनको मोन वगे जयग्रहण देखने प्रेक्षक हे धनगण सदा क्या मोन वगे जयग्रहण पास इन काले मैं पास मट में अणु तम पल तरंग सहभाग निली तरंगे मैं एतर अवसान तरंगे पराजय होना इतने मैं पास मट में सेलम कर क्रीडा कर सीएम तरंग मैं जयग्रहण कर बॉक्सिंग क्रीडावे पास मट में क्रीडा कर विशिष्ट इहलम तरंगे तम स्टील के तरंगावली मम स्टील बॉक्सिंग तरंगावली अणु एकेला अणु अट्टवेन का सहभागेला ऐरदू अट्टेम रंपदीन श्रीलंका वार्ता पेटी मम तम अदानट और अटक एक दिघट क्रीडाकल और अटम जग्रहण करते बरपाती और अटक एक दिघट गोल मेडल हम ओके मम वायसीमा सीमा बरपाती वेनासन वायसीमा वेनासन बरपाती बरपाती दिख मम्मे बरपाते तरंग जग्रहण कल मंग तरंग वार्ता अंतर पासल मट्ट में तरंग अंतर पासल मट्ट में तरंग एक तमा बॉक्सिंग क्रीडावे पासल मट्ट में बैठते ना इहलम तरंगे तं किया नो को मंजु मुकाद्द में बॉक्सिंग क्रीडाव के अने बॉक्सिंग क्रीडाव के ना काटे के दानु मार्डु या तर मुकाद्द को हम द में क्रीडाव केरने की ने बिना डिंग अपने केला देना बिट अतन बॉक्सिंग क्रीडाव के अने हुंगा कैपकिरेम करांडो ने हुंगा विनानुकुल हसरिंडोन क्रीडा क्या बारपांती त्यागान्नो के अने लुकु कैपकिरेम කියන්නේ බරපන්තියෙන් පොඩි ප්‍රමාණයක් හරි වැඩි වුණොත් එයාට ක්‍රීඩා කරන්න බෑ. ඒ වගේම බොක්සින් ක්‍රීඩා කරද්දී ශාරීරික වගේම මානසික ශක්තියත් හොඳට කියන්නේ එක හෙලා එක ස්ථීර ශක්තියකින් තියා ගන්න ඕනේ. ඒ වගේ දේවල් කරන්ඩ ලොකු කැපකිරීමක් කළා ලොකු මහන්සියක් ගන්න ඕනේ. බොක්සින් ක්‍රීඩාව කියන්නේ ඇත්තටම ටිකක් දරුණු ක්‍රීඩාවක් කියලා කිව්වට මේක ඇත්තටම දරුණු ක්‍රීඩාවක් නෙවෙයි. මේ ක්‍රීඩාව ඇත්තටම දෙමාපියන්ගේ උනත් යම් කිසි අදහසක් තියෙනවා මේක ලේ පෙරා ගන්නවා. මේ මේකත් එක්ක කොහොමද ළමෙක් යවන්නේ කියලා ලොකු බයක් තියෙනවා. ඒක නේද? සාමාන්‍යයෙන් ඉතින් ඕනම ක්‍රීඩා කරනකොට මොනහරි වැරදීමකින් වෙනකොට තුවාලයක් වෙන්න පුළුවන්. ඒක ඕනම ක්‍රීඩාවකට පොදු දෙයක්. දැන් බොක්සින් ක්‍රීඩාවට කියලා අමුතෙන් ඒකේ බොක්සින් ක්‍රීඩාවට ලේ එන්නම ගහ ගන්න ඕනේ එහෙම දෙයක් නැහැ. බොක්සින් ක්‍රීඩාව ක්‍රීඩා කරන දේත් එක මොනහරි වරදක් හරි අහඹුලස වදින පාරක් නිසා එහෙම තුවාලයක් වෙන්න පුළුවන්. නමුත් බොක්සින් ක්‍රීඩාවත් තියෙන්නේ තනිකර තමන්ගේ කියන්නේ මොලෙත් එක්ක තමන් කල්පනා කරන දේත් එක්ක තමන් හිතන දේත් එක්ක කියන්නේ මානසිකත්වයෙන් ඉහළ මට්ටමකට ගිහපු ක්‍රීඩකයෙකුට තමයි හොඳට ක්‍රීඩා කරන්න පුළුවන්. ඔව්. ඒ කියන්නේ ඇඟේ හැකිය විතරක් මදි බොක්සින් ක්‍රීඩා කරන්න. මානසිකත්වයෙන් කියන්නේ හුඟක් වටිනවා. ඔව්. ඒ කියන්නේ මේ තමන් කොහොමද හැසිරෙන්න ඕන අනිත් ක්‍රීඩකයාව තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන කොයි විදිහටද මේ පංචක එන්නේ මේ හැම දෙයක්ම තේරුම් ගන්න තලම මනස මොහු කුරා ගිහලා තියෙන්න ඕනේ කියන්නේ. අනිවාර්යෙන් තමන්ගේ ප්‍රතිවාදියා හොඳට තේරුම් ගන්න ඕනේ. කියන්නේ ඔහු අධ්‍යයන කිරීම තුලින් තමයි ඔහුත් එක්ක නිසියාකාරයෙන් ක්‍රීඩා කරලා ජයග්‍රහණය කරන්න පුළුවන්. නැත්තම් ක්‍රීඩා කරන වෙලාවේ තරහ ගත්තොත් නැත්තම් විනය කඩ කරලා හැසිරුණොත් කවදාවත් මම හිතන්නේ බොක්සින් ක්‍රීඩ ජයග්‍රහණය කරන්න පුළුවන්. ඔබ කියන්නේ වෙනත් විදිහකට කියනවා නම් බොක්සින් ක්‍රීඩකයෙක් වෙන නම් අතිශය විනයානුකූල මනුස්සයෙක් වෙන්න ඕනේ කියන්නේ. අනිවාර්යෙන්ම. දැන් මං කොහොමද මේකේ ලකුණු දෙන්නේ එහෙම? ඇත්තටම දැන් මේ ලකුණු දෙන විදිහ එක කාලෙන් කාලට වෙනස් වෙනවා. දැන් පසුගිය කාලෙදී පැවැත්ුණේ එක පාරකට එක ලකුණක් දෙන එකක්. දැන් තියෙන්නේ මුළු රවුමම විනිසුන් කරුවන් විනිශ්චය කළා රවුම අවසානයේදී වැඩිපුර කියන්නේ ඉදිරියෙන් ක්‍රීඩා කරපු කෙනා කවුද දෙවෙනි ක්‍රීඩා කරේ කවුද කියලා ඒ දේ ලකුණු දෙන්න තමයි දැන් තියෙන්නේ. එතකොට ඒ පාර වදින්න ඕන මූණටමද නැත්නම් පපුව ප්‍රදේශයට එහෙම බෑ. ඔව් බොක්සින් ක්‍රීඩකයෙකුට පාර එල්ල කරන්න පුළුවන් ප්‍රමාණය නළලෙන් පල්ලයක් කන් වලින් ඇතුලේ ඉලෑට් වලින් ඇතුලේ පෙකණියෙන් උඩ. ඒක තමයි
අපිට බොක්සින් ක්‍රීඩකෙකුට පහර එල්ල ගන්න පුළුවන් අතකට ගැහුවට ලකුණක් හම්බ වෙනවා අතකට ගැහුවට ලකුණක් හම්බ වෙනවා උරේස් වලින් ඇතුළට ගාම ලකුණක් හම්බ වෙනවා රයිට් ඉතින් ඒ ඒක කොහොමද පියවි ඇහැට දකින්න පුළුවන් ඒ කියන්නේ පාර ගෑවුනාට ලකුණක් ලැබෙන්නේ නැහැ ඒ කියන්නේ පාරක් වැදුනා කියලා දැනෙන්න පේන්න වදින්න ඕනේ පේන්න වදින පාරක් කියන්නේ මිටිමලව පතේ මිටෙන් ඒ කියන ප්‍රදේශයට හරියට පාරක් ගැහුවොත් තමයි ලකුණක් ලැබෙන්නේ क्रिकेट विविध क्रीडावंती ना एवं ताक्षण भावित अभी तम अंगलिंग तुनिंग मनोहरी उन्नत एक आगन पुलवा बॉक्सिंग क्रीडा ताक्षण भावित मे पंच वेदन किन दॉक्सिंग क्रीडा पार हाइट वेदन बलगंटे ताक्षणिक क्रम नमू दिनसुर्वा लकुण बाधन क्रम ताक्षणिक क्रम अनुगमने कल पारगण गत कल ఏవని నవ క్రమవేదయ అనుగమన కల్ల తీన ఏకలో ఏకనే వలల్ల హతర పెత్తెమ వినిసురవరుని ఇన్నో ఓ హతర పెత్తెమ ఇన్నో వినిసురన్ 5 దినిక్ ఇన్నో ఏ వినిసురన్ హమ కనేక్మ దెన్నగమ లకును దానో ఓ యానే దెన్న క్రీడా కరన విద్య వల్ల వినిసురవన్ ఏక అద్దినె కల్ల ఏ అద్దినె తులెన్ రౌండ్ యానే వటే అవసానేది లకును లబా దేనో ఇదే బిఏవి అసర్ పెనన దే వెరది వెన్న పులువన్ ఏక వెన్న పులువన్ నే దెన్ అపి ఎక్కెను కొడ వరదక్ ఉన్నత్ ఏదన 5 దినిక్ కిన నిసా හතර පැත්තෙම පේන නිසා හුඟක් කලාවට පස් දෙනාටම එක වරද්ද වෙන්න තියෙන ප්‍රමාණය අඩුයි. ඔය කියන්නේ වෙනසකාර තීරණේ බොහෝ දුරට නිවැරදි වෙන්න පුළුවන්. බොහෝ දුරට නිවැරදි වෙන්න පුළුවන්. හොඳයි මන්ජි දැන් ඔබ පාසලේදී දැන් විවිධ ජයග්‍රහණ ලැබුවා. දැන් ඔබ පාසලේ ඉන්නකොටම ඔබ 1999 දී සාෆ් ක්‍රීඩා තරඟට යනවා කොහෙද කත්මන්ඩු. කත්මන්ඩු. ඔව්. ඒකන යමක් කියන්න අපිට බලන්න. ඔව් ඇත්තටම මම 54 බරපන්තිය තමයි පාසල් අවසන් කාලේදී ක්‍රීඩා කරේ. ඒ කාලෙදී මම 99 අපසු සස්පෙරට අධ්‍යයනය කටයුතු සඳහා සූදානම් වෙමින් ඉන්නකොට මම පුහුණුවීම් ටිකක් බැහැර කළා මම පුහුණු කරුත් කිව්වා එහෙනම් ඔය උසස් පෙළ කරලා ඉවරලා පුහුණුවම් වලට එන්න ගියා මම මේ වගේ උසස් පෙළට සූදානම් වෙමින් ඉන්නකොට මට අපේ පුහුණු කරු ලාලන්දු දමුණුගම මහත්මයා කතා කරලා කිව්වා මේමයි සාෆ් අන්තිම තීරීමේ තරගයේ තියෙනවා ඒ තරගයට සහභාගී වෙන්න කියලා ඊට පස්සේ හා කියලා මම ගියපම දවස් සතියකට විතර කලින් වගේ ගියේ කෙපම මගේ වරපන්තිය පරීක්ෂා කරලා බලනකොට 58ක් විතර ඇඟේ තිබ්බා 54 වරපන්තියට කිලෝ 4ක් එකපාරට මඩු ගාලා සෙල්ලම් කරන එක බොරු වැඩක් ඒ නිසා 57 වරපන්තිය ක්‍රීඩා කරමුද කියලා ඇහුවා ඊපස්සේ මම කිව්වා ඒ වරපන්තිය සෙල්ලම් කරේ ඇත්තරම අපේ පාසලේට සුපිරිම් බොක්සින් ක්‍රීඩකයා නිලන්ත බණ්ඩාර වලි සුන්දර ඔහුත් එක්ක මම ක්‍රීඩා කරන එක බොරු දෙයක් කියන ඔහුට මගෙන් සහයෝගයක් අවශ්‍ය නැහැ ඒ වරපන්තිය ජයග්‍රහණ කරන ඔහු කොමත් ජයග්‍රහණ කරන ඒ නිසා මම අපේ අමුණුගම සර් කියලා මම එහෙනම් ඊළඟ පාරේ සෙල්ලම් කරන්න කියලා යන්නදී එහෙනම් අපි කිලෝග්‍රෑම් 60 බර පන්ති ක්‍රීඩා කරමු කියලා මම කරේ අපි පාසලේ කවුරුත් නැති නිසා එහෙනම් ඒ වෙට් එක සෙල්ලම් කරමු ඊට පස්සේ මම තේරීමේ තරඟයට ගියා දවස් 3කට විතර පස්සේ ගිහිල්ලා මම කිලෝග්‍රෑම් 60 බර පන්ති ශ්‍රී ලංකාවෙන් ජයග්‍රහණ කළ ශ්‍රී ලංකා නියම නියෝජනය කරන්න තේරුණා හොඳයි ඔබගේ ඔබට ගුරුහරු කන්දුණු අමුණුගම් මහත්මයා ඔබ ගැන යමක් කියන එක ගැන අපි පොඩ්ඩක් බලලා ඉඳමු 1990 ඉඳලා मंजुत मन दिदास वेनकम मीडिया एक अवृद्धि विशी दिस्कोलिंग अयंगला जातियांतर तरंगोटी दिर्वत्ना मत मत के हेटीर मंजुअनाची एकदास नमसी अणु हयलाटे एकदास नमसी अणु नमे तम बिट डैन गोमस महात्म हमुने नेपाल कत्मंडल साफ तरंग या तम क्यू मट लमट पन्नल टेन्न गेला इत मंजु अध्यापन उसस् अध्यापन हदार इवर इवर उना विर ईट पश्चिम तम एकदास नमसी अणु नमेदी मग डिसेबर पश्चिम पन्नल सिमलाइन अभी मगे शिष्योटी अत करंगी यदा तम बॉक्सिंग पन्नल सिमलाइन आरंभ किए ईट पश्चे मन दिदास देख वेनक पन्नल सिमलाइन एक कालातुरा मंजु मंग याटती भूमि करगिन गया जात्यंतर तरंग रसकटी दिर्भत्ना जयग्रहण रसक हिमिकरगत अत्रम दिनपता फैमिलियम की फलवीट तिब्य मंजुलांग योगेम कीन दहने का पिलीपदने का इक्मन इगनगन गति बोहोवीट मंजुदी मन दमार क्रीडगे दलहीट तरंग पेरदना नमूत मंगित वन इयर तरंग पेरदना दक्षिधर से योगेम जयग्रहण रसक अत्करगत्त पराजयदी ओह सलुन्ने ये उदार गति अलग मंग हितनो अनागतेदी या दंग यमुलाइन श्रेष्ठ अणु याग अद्दकी मेक ये नुसल गति गुण अर शिष्य कीलदील लंका शिष्य परपुर भीकर मट उदौक
කියන බලාපොරොත්තුව තමයි මගේ දැන් තියෙන්නේ. මම දු අමනුගම සර්ගනත් යමක් කියන්නකෝ. කොහොමද එතුමා ඔබට මේ විද්‍යාලදී හම්බුනේ කාර්යය එතුමාගේ කොහොමද බොක්සින් පිළිබඳ බෑග්ග්‍රවුන්ඩ් එක? ඇත්තටම අද අපි මේ දැන ඉන්නේ අමනුගම මාත්මය ඇහිඳා. ඇත්තටම අමනුගම අයියා කියලා අපි කතා කරන්නේ. අමනුගම අයියා අපිට හුඟක් ළඟයි. ඒ කියන්නේ එයා අපේ ක්‍රීඩා විතරක් නෙවෙයි බැලුවේ. අපේ රිපෝට් එක බලනවා. वारी वार रिपोर्ट बढ़ना पलवीन वार दिन वारे लकन मुनहरी अड़ूनो पनीमेंट दिन ये अपे अध्यापनिक अपे समाज पे अपे गल पास हेम जैक मुहल बल हूँ कर गुरुवर इवे गुरुवर क्लेबेंसन मम हर्ष कुमार बंधु विक्रम सिंह चमिला बेरत्न समिंदिग कुमार निरांत भंडार वाल सुंदर दमिंद भंडार ये शमदनाम श्रीलंका खंड तेरण यह हेमदनाम तेरु एत्रे कर अमनगमय सामान्य पूने अट बोंड या हिटम गेदरी माम इटे कदांगो ना विनवेल गटे तंबांगो इवे इके लुक गपगिरी मकर अभी समारो कुल मीटर टापम वासने लभन मुदल प्रमाणे मदियनो अभी टीम काल नवातंग इवे वस्तावल मत की दुगा अभी अमनगमय सामहट माले उगस्तेला अभी टीम कंड बोड दी इतर कपीम कल्लो महात्म होगी आदर्श मत चरित लोके इन हिंद तम योगे दक्ष पुद्गल बिहे दहुकिब इतम विनय गरुक विलावट इनवा प्राक्टिस ओब तूल हिट पे दडबर पुद्गल पुंच काले කොහොමද මේ බොක්සින් ක්‍රීඩාවත් එක්ක එහෙම නැති වෙන්නේ සාමාන්‍යයෙන් බොක්සින් කියන්නේ දඩබ්බර. ඇත්තටම මම බොක්සින් ක්‍රීඩාවට යොමු වෙනවාට මගේ පාසලේ කියන්නේ පන්ති භාර ගුරුතුමිය පවා කැමතිනේ මම ටිකක් පන්තියේ දඟලලා දඩබ්බර දෙන්න නිසා. නමුත් බොක්සින් ක්‍රීඩාවත් එක්ක සම්බන්ධලා මේ ක්‍රීඩාව හරියට කරගෙන යනකොට මට තේරුණා මේ ක්‍රීඩාව දඩබ්බර ක්‍රීඩාවක් නෙමෙයි මේක කරනවා නම් මම මේකෙන් තැනකට යනවා නම් මම මේකෙන් ජයග්‍රහණයක් ලබා ගන්නවා නම් මම මේ විදිහට ජීවත් වෙනවා මගේ ජීවිතේ වෙනස් වුණා. ඒ දඩබ්බරකම් හැමදේම බොක්සින් ක්‍රීඩා කරන වෙලාවට ඇඟට හයිය ගත්තා මිසක් එතනින් එහාට හැම දෙයක්ම අයින් කරා. හැමදේම විනයානුකූලව වෙන්න ඕනේ මොකද්ද කියලා බලලා ගුරුවරුන්ට ගරු කළා. ඒ හැමදේම කියන්නේ ආධ්‍යාත්මිකව ලැබෙන හැමදේම හැම ශක්තියක්ම ලබා ගන්න තත්ත්වෙට මම පත් වුණා. ලොකු ශික්ෂණයක් ඇති වුණා ජීවිතේ. අනිවාර්යයෙන්ම. දැන් එතකොට මංජු ඊට පස්සේ ඔබ සාෆ් අපි කතා කර කර හිටියා 99 සාෆ් කත්මඬු. එහෙදි ඔබට ජයග්‍රහණයක් ලබන්න බැරි වෙනවා. ඔව්. නමුත් ඔබට සුවිශේෂී පුද්ගලයෙක් හම්බෙනවා. डैन गोमस महात्म्या कियान को यतुमा हम्मेन गमन गेन तीरनात्मक कडेम ओबे जीविते गेन यमक कियान ओ मम साफ तरंगड साभागुने किलोग्राम 60 बरपंतिय ए बरपंतिय मम क्रीडा करे बरपंतिय लोकु बरपंतियक उनात मम क्रीडा करे अनिवार्यन जयग्रहणे करनवा किने मोकद मट पराजय पुरुदु मदि मट जयग्रहणे कल्ला तमा पुरुदु मंगे जयग्रहणे करनवाम किल्ला बॉक्सिंग कायर गोड वेला क्रीडा करत मट नेपाल क्रीडे पारे मट तरंग जैक बेरी उना मंगे वेदनावत् बॉक्सिंग कावे बेहला पेत कटला कल्पना कर कंदूर सरसल इनको मैं डैन गोम्स महात्म तरंग दुखा पिंतूर लंका छायारोप शिले मुखरी तरंग बात करला पलवी तन दिनागे पिट करें ओ एतर मम तरंग सहभागन कालीन तरंग पेवत्न दिन मम तरंग पूर्ण पटांगण दिन पेवत्न दिन दाखा इक हिला जीवते बुक्सिंग तरंग मट ये बुक्सिंग तरंगे बाहर वे किसीम लोके आगे मग इकम लोके बुक्सिंग तरंग सह जग्रहण ये विनवेम ये दे विनवेम जीवत कपगी हम कल इतें गिहिल मम बलापे नुलबुन मट धरागंड मार ये मन से ये विलावे मंग अंडलहारी मंग आत्कारी कथा कलर ये हिते अयंकन इवना वेरदन तन मुखद इलंक बार मंग अनिवार जम फैटा पुडक अडाड़न डांस मट कथा करता मुनाद करें मगे मिस्तर बस मम की सर मगे अंतिम मीट मेघ मम बुक्सिंग क्रीडा समूह हिता बस अये गल मंक मंद करा एलोलिंग पास मैं जब तागनी अति बॉक्सिंग समूगा मगे कंपनी का तीन मेमाई विस्तार कथा पास मको नैस मम कुतला अकाडमी अंडता है कुतला अकाडमी अंडे उसे समर्थन उड़को मको मट विश्वास तीनों मैं उसे पे समर्थन सब मैं हिता नहीं अंड हेमद हर कमक विस्तार कथा गल वा कमतीना वागे पुहन करोई आनी क्रीडक एंड मगे पंडल आयत अवील बल्ला पास अभी डिसंबर अणु नमें दिसंबर पसंद गिया पन्ना पन्ना गल बल पोहम एतन मार लसन कने
නිදහස් නිෂ්කලංක ලස්සන තැනක් බොක්සින් ක්‍රීඩකයෙකුට ඒ වගේ තැනකින් ඉදිරියට එන්න පුළුවන් තත්ත්වයක් තියෙන කියලා මට ඒ වෙලෙම තේරුණා. ඊට පස්සේ මම ඒ වෙලෙම එකහෙලා මම තීරණය කරා මම ඩයන් සරුත්තුගේ එකතු වෙලා ලොකු දෙයක් ලංකාව වෙනුවෙන් කරනවා කියලා. හරි මං අපි පුංචි බ්‍රේක් එකකට ගිහිල්ලා ආපහු කතා කරනවා. හොඳයි මංජු දැන් අපි කතා කර කර හිටියා ඔබ පාසලෙන් නැස්සලා දැන් ඔබ කොත්තලාව ඩිෆෙන්ස් ඇකඩමිය යන්නේ නැහැ කියලා තීරණය කරනවා ඊට පස්සේ ඔබ යනවා පන්නල ස්ලිම් ලයින් එකට දැන් ඔබත් සමග තවත් කණ්ඩායමක් යනවා දැන් අලුත් ජීවිතයක් මේ අලුත් ජීවිතේ කොහොමද පටන් ගන්නෙන්නේ කොහොමද ඒකේ තියෙන තත්ත්වය ගැන පොඩ්ඩක් කියන්න අතරම අපි ස්ලිම් ලයින් එකට ගියපු ගමන් එතන පරිසරය උගක් හොඳයි කියලා අපි හැමෝදෙනාම තේරුණා बस ममत मगे गेप अने क्रीडक अभी पुहन कर तपसीनाटम वेनम नतर एंड निवास अभी पुहन एंड एंड वर्ष प्रवाहन पास अभी एंड वर्ष प्रवाहन पास हेमद्याक लबल इतकोट यदावस्था अडमिटे हिटिया सूसीड एसके महात्म्या याट तम अभी बार दुंडी अतन अपने हूं कैपक्रीय करपू महात्म्या तम सूसीड एसके अ मगद अभी मनोहर तुआला पारक कदला हॉस्पिटल के अडमिट कर पा या दुरागावट की लाप फेर वाले अंडर यानी याद के ना मगे दर वो मिचर के पकड़ी के लिए ये लुकु शक्ति का पीट लगना लेकिन या वगे मैं इतना रोहन दौलगे या तम आप एडमिट मैनेजर रोहन सर तत्र में अभी उंगा कैपक्रीम करना उंगा खोद देव कर हई अभी लुकु देखना आप इतने ඔබ දැන් බොක්සින් වලට විතරක් ඔබ රස්සාවකට යනවා. ඒ රස්සාවේ තොරතුරු පොඩ්ඩකුත් කියන්න ඕනේ. ඔව් මම පළවෙනිදම සිම්ලනේට ගියව ගමන් මම පළවෙනිදේ රස්සාවකට දැම්මේ ඇඩ්මින් ඩිපාර්ට්මන්ට් එකට. එතන මොකද මගේ උසස් පෙළ ප්‍රතිඵල ඇවිල්ලා තිබෙන්නේ නැහැ මං රස්සාවට යනකොට. ඊපස්සේ මං ඇඩ්මින් එකේ ඉඳලා ස්ටාෆ් හවුස් ට්‍රාන්ස්පෝර්ට් වෙල්ෆෙයා ඒ වගේ පැති අධ්‍යයනය කරන කාලේ මගේ උසස් පෙළ ප්‍රතිඵල ආවා. එදා ඉඳලා මම ගිනුම් කරනාසේ තමයි අද වෙනතුරු වැඩ කරන්නේ. उदय प्राक्टिस करना उदय पाट हायर प्राक्टिस दैनिक जीवित उदय पूर्णिम कटित करना उदय हाय वेदि पूर्णिम बल्ट आना हाई अट अट मन पूर्णिम कल स्टाफ हाउस गेदर वर्ष दागने ऑफिस किट ऑफिस नमे हमारे हतर मन ऑफिस वेड करना वेड कल හවස පහ මාරේ ඉඳලා හත මාරට වෙනකම් පුහුණුවීම් කළා නැවත ගෙදරින් දැන් එතකොට මංජු දැන් මොකද්ද මේ පුහුණුවීම කියන්නේ මොනවද ඒක දැන් ඔබ අනිත් ක්‍රීඩකයොත් එක්ක දිගටම පන්ච් කරනවා නැත්නම් කොහොමද ඒ ට්‍රේනින් එකට සූදානම් වෙන්නේ අතන අපිට හුඟක් වෙලාවට උදේවරු තියෙන්නේ හුඟක් ශරීර ශක්තිය ඒ කියන්නේ අවශ්‍ය වෙන පුහුණුවීම් ඒ කියන්නේ බුක්සිනුත් තියෙනවා විශේෂයෙන් වැඩි හරියක් තියෙන්නේ ග්‍රවුන්ඩ් එකේ දුවන්න ඒ වගේ කියන්නේ ෆිසිකල් ෆිට්නස් වලට තියෙන්නේ හවසට තමා තියෙන්නේ හුඟක් බොක්සින් කියන්නේ පාර්ට්නර් ට්‍රේනින්ග් ස්පාරින්ග් ඒ වගේ පන්චින් බෑග්ස් එහෙම වැඩිපුර තියෙන්නේ හවසට. ඒකේ තමා උදේ හවස ට්‍රේනින්ග් දෙක බෙදෙන්නේ. දැන් මම අහලා තියෙන අතරම බොක්සින් ක්‍රීඩකයෙක්ට ලොකු ට්‍රේනින්ග් සෙෂන් එකක් තියෙනවා. ලොකු පුහුණුවීම් සැසි ගණනාවක් තියෙනවා. සමහරක් වෙලාවට තමන්ගේ බර ඒ පන්තියේ ඒ ප්‍රමාණය තියාගන්න ලොකු කැපකිරීමක් කරනවා. ඒ කියන්නේ යමක් කියන්නකෝ. ඔව් අතරම බර පන්තිය තියාගන්න එක ලොකු කැපකිරීමක් තමා. මොකද කන්නවත් බෑ තමන්ට කැමති කෑම. අතරම අපිට අවශ්‍ය කෑම අපිට කන්න බෑ. මොකද සමහර කෑමත් එක්ක බරපන්ති වෙනස් වෙනවා. තෙල් කන්න බෑ, පැන්රා කන්න බෑ. සමහන් අපි කැමති කෑම මේවනේ. නමුත් එහෙම බොක්සින් ක්‍රීඩකයෙකුට ආහාර ගන්න බෑ. ඒ බොක්සින් ක්‍රීඩාවට ඒ බරපන්ති තියාගන්න අවශ්‍ය කෑම රටාවක් තියෙනවා. ඒක තමයි බොක්සින් ක්‍රීඩකෙක් ලබා ගන්න ඕනේ. හොඳයි දැන් එතකොට ඔබත් එක්ක හිටපු ඒ කාලේ අනිත් ප්‍රැක්ටිස් කරපු අනිත් කට්ටිය කවුද ඔබගේ සමකාලීන? ඔව් අතනම ටීබී හර්ෂ කුමාර ओ तम मगे मे बुधराज मंडली तरंगवली कोच धीर का दा मगे विद्यार्थी विद्यालय मगे मम क्रीडा कन का मगे कांड नायक वास ओहू बंधु विक्रम सिंह उपाली भंडार नीलांत भंडार वाली सुंदर अनुरुद्ध रत् नायक ये अपिपास्ते नाथमा अपिहादे नाथमा सिमलाइन के बुक्सिंग पटांगे अनुरुद्ध रत् नायक पेरदीन महाविद्यालय
මේ කණ්ඩායමත් එක්ක ඩෑන් ගෝමස් මහත්තයත් එනවා කතා බහ කරන උපදෙස් දෙනවාද එහෙම නැත්නම් ඇත්තටම ඩෑන් ගෝමස් මහත්තයා අපිත් එක්ක පුහුණුම් කරනවා ඇවිල්ලා අපිව පුහුණු කරවනවා අපිත් එක්ක කතා කරනවා එයා අපිත් එක්ක පුහුණු වෙනවා ඒ වගේ ඉතින් ඇත්තටම කියන්නේ හොඳ යාළුවෙක් වගේ හොඳ ක්‍රීඩකයෙක් වගේ අපිත් එක්ක ළඟින්ම හිටියා දැන් මේ කාලේදී ඔබට හම්බ වෙනවා කියුබානු ජාතික පුහුණු කරුවෙක් ඉන්ටර්නැෂනල් කෝච් කෙනෙක් ඕකනත් එමක් ඔව් ෆොමත මාතොස් ඒ කියන්නේ ඒ කාලේ ලෝකෙ හොඳම බොක්සින් තමයි කියුබා ජාත්‍යන්තර අධ්‍යක්ෂක මොකක් ලබා ගත්තද ඔහුගෙන් තමයි. දැන් ඔබගේ පාසලේදී පුහුණුවට වැඩිය මේ කියුබානු පුහුණු කරුගේ තිබුණු පුහුණුවේ වෙනසක් තියෙනවද මොන හරි? එහෙම ලොකු වෙනසක් කියලා දෙයක් ගන්න නැහැ. නමුත් එක එක තැන්වලදී පුහුණුවේ රටාවත් එක්ක යම් කිසි වෙනස් වීම අපිට සිදු වෙනවා. දැන් ඔබත් එක්ක හිටිය කාලේ අමිල අඹගල කියලා තව සහෝදර ක්‍රීඩකයෙක්. ඔව් මගේ පාසලේ ඇත්තටම මල්ලි කෙනෙක් මගේ පාසලේ කණ්ඩායමට අලුතෙන් එකතු වුණ මල්ලි කෙනෙක් ඇත්තටම හොඳ ක්‍රීඩකයෙක්. ඒ කියන්නේ අපි දැන් සිම්ලයින් එකට ඇවිල්ලා බොක්සින් පාසලෙන් ටිකක් ඈත් වෙලා බොක්සින් ක්‍රීඩාව සිම්ලයින් එකේ කරනකොට අපි විද්‍යාලේ දාලා ආවා වගේ වුණා. ඒතකොට අපිට විද්‍යාලේ බාර දෙන්න කෙනෙක් හිටියේ නැහැ. ඊට පස්සේ මගේ හොඳ යාළුවෙක් මගේ මල්ලි කෙනෙක් ඉදිරියේ නම්බගල මල්ලියට තමයි අපි අපේ විද්‍යාලේ පුහුණු කරු විදියට කටයුතු කරන බාර දුන්නේ. ඇත්තට මේ වගේ කීම අපි බාර දුන්නට වඩා හොඳට එයා බාර අරගෙන උපරිම ලොකු සේවයක් කළා. විද්‍යාලේ බොක්සින් වැටෙන් දුන්නේ නැත්තේ අමිල අඹගල. හරි අමිල අඹගල ඔබ ගැන මෙහෙම කියනවා අපි එකත් අහලා ඉමු. මට මුලින්ම හම්බෙන්නේ 1994 හත වර්ෂයේදී විද්‍යාර්ථ විද්‍යාලයේදී ඒ මම බොක්සින් ක්‍රීඩා සඳහා විද්‍යාර්ථ විද්‍යාලයට පැමිණුණාට පසු එතන ඉඳන් තමයි අපි දෙන්නා ගොඩක් දැන හඳුනගන්නේ. අපිට මට සහ අපේ පාසලට රටට කියන පැත්තෙන් බැලුවොත් ගොඩක් වටින චරිතයක්. හේතුව තමයි එයා අනිත් මිනිස්සුන්ට වැඩිය කියන්නේ ගොඩක් මිනිස්සුන්ගේ හදවත් වලට සමීප වෙන ඉක්මනටම ඒ කියන්නේ අපි බොක්සින් මීට් වලට ගියත් අපි එකට ඉන්නේ අපි සෙල්ලම් කරනවා එතකොට මම දකින ගොඩක් දේවල් තමයි මංජුය දෙන මොරල් එක ඒ කියන්නේ අපි ක්‍රීඩා පැත්තෙන් බැලුවොත් අපේ මල්ලි කෙනෙක් සහෝදරයෙක් රින්නකට නැග ගනම් එයාට වැඩිය ගොඩාක් පල්ලෙහා මට්ටමේ ක්‍රීඩකයෙක් ගාවට උනත් එයා රින් එකේ යටට ඇවිල්ලා නැත්නම් රින් එකේ යටට එන්න බැරනම් එයා එළියේ ඉඳලා ලොකු මොරල් එකක් දෙනවා ක්‍රීඩා පැත්තේ. ඒ කියන්නේ බොහොම සුන්දර මිනිස්සෙක්. ඒ වගේම බොහොම සරල මිනිස්සෙක්. ක්‍රීඩාවෙන් බොහොම ජාත්‍යන්තරයේ ජයගන්න ඉහළට ගියාට එයා ගත කරන්නේ බොහොම සරල ජීවිතයක්. ඒ කියන්නේ හැම තරාතිරමක්කම පුද්ගලයෙක් එක්ක එයාට මූව වෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා ඒකෙදී අභේදයක් තියාගන්නේ විශේෂයෙන්ම පොඩි මිනිස්සුත් එක්ක තමයි ගොඩක් වෙලාවට ඉන්නේ ඉතින් ඒ වගේ අර සරල හිත හොඳ රටට ආදරේ පාසලට ආදරේ කරන එහෙම බොහොම සුන්දර චරිතයක් හොඳයි සරල ජීවිතයක් ගෙවනවා මොකද්ද ඔබ ගත කරන සරල ජීවිතේ මංජු එහෙම ඉතින් ලොකු සරල ජීවිතයක් ගෙවනවා කියන්නේ මම දන්නේ නැහැ කියන්නේ මට හැමෝම කියන්නේ ඉතින් මොන දේවුණත් hina වෙලින්න බොහොම සැහැල්ලුවෙන් ඉන්න චරිතයක් කියලා. ඇත්තටම ඉතින් මගේ ඇත්තටම ලොකු බලාපොරොත්තු නැහැ. මට සාමාන්‍ය විදියට ඇත්තටම හොඳින් හැමදැනත් එක්කම හොඳින් ජීවත් වෙන්න පුළුවන්. ඒක තමයි මම ලබන ලොකුම ජයග්‍රහණය. හොඳයි මන්ද දැන් අපිට කියන්නකෝ දැන් ඔබ ඔය ස්ලිම් ලයින් ඉන්න අතරතුරේදී ඔබ ස්ලිම් ලයින් ක්‍රීඩා සමාජයකටත් ක්‍රීඩා කරනවා. එතකොට ඔබ බොක්සින් ක්‍රීඩා කරන්නේ ඒ ස්ලිම් ලයින් ක්ලබ් එකකටද? ඔව්. ඒ ක්ලබ් මැචස් ගැන හැම පොඩක් කියන්න. ඔව් ඇත්තටම අපි 6 දෙනා ක්‍රීඩා කරගෙන අපි හැදෙන ආවට පස්සේ තමයි සිම් ලයින් එකේ බොක්සින් ක්ලබ් එකක් පටන් ගත්තේ. එදා ඉඳලා අපි ඒ ක්ලබ් එකේ ක්‍රීඩා කරේ. ක්ලබ් එකේ ක්‍රීඩා කරෙත් ස්ලිම් ලයින් ස්පෝර්ට් ක්ලබ් කියන එක. ඒ කණ්ඩායම ජාතික මට්ටමේ පැවැත්වෙන සියලුම තරඟ වලට සිම් ලයින් කණ්ඩායම ක්ලබ් එක නියෝජනය කරා. නියෝජනය කළා ඒ කියන්නේ අපි 6 දෙනා සෙල්ලම් කරපු සියලුම තරඟ අපි 6 දෙනාම ජයග්‍රහණය කළා. හැම ශූරතාවකම අපි සිම් ලයින් සමාගමට ලබා දුන්නා. දැන් මේ අතරතුර ඉන්න අතරතුර ඔබ ලංකාව නියෝජනය කරනවා විවිධ අවස්ථාවල ඔබ සාෆ් ක්‍රීඩා තරඟ පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා තරඟ ඔලිම්පික් තේරීම් තරඟ දැන් මේ
ඒ තරඟ ගැන යමක් කියන්න මංජු කොහමද ඒ වැඩ පුරුදු පුහුණු වුණේ කොහමද මොනවාද ඔබ සහභාගී වුණ තරඟ ඔව් අතර මම ජාත්‍යන්තර තරඟ රාශියකට සහභාගී වුණා මම සහභාගී වුණ හැම තරඟකම වගේ මගේ තියෙන උපරිම දක්ෂතාව දක්කලා මම කොමර් ජයග්‍රහණයක් ලබා ගත්තා සමහර තරඟ පරාජය වුණා නමුත් ඒ පරාජයෙන් සැලෙන්නේ නැතුව ඒකත් ඊළඟ තරඟයට ආයුධයක් කරගෙන මම ඉදිරියටම ආවා ඒ නිසා මට පුළුවන් වුණා ඇත්තටම බොක්සින් කියන්නේ මොකද්ද කියන එක හරියට අඳුනාගෙන හරි බොක්සින් කිඩේක ඉදිරිය ක්‍රීඩා කරන්න මම බොක්සින් කියන්නේ පළවෙනි සිම්මෙන් ආවට පස්සේ මම පළවෙනි සහභාගී වුණේ ප්‍රෙසිඩන්ට් කප් ඉන්දුනීසියාවේ ඒ තරඟේ මම පළවෙනි තරඟ ජයග්‍රහණ කළ දෙවෙනි තරඟේ පෙරදුණා ඒ වගේ තරඟ රාශියකට සම්බන්ධ වෙලා මම තරඟ රාශියක් ජයග්‍රහණය කරා විශේෂයෙන්ම සාෆ් තරඟාවලියට සහභාගී වුණා 2004 ඒදී මම රිදි පදක්කමක් ලබා ගත්තා ඒ වගේම කින්ස් කප් තරඟාවලියට සහභාගී වුණා ඒදී රිදි පදක්කමක් දිනා ගත්තා පොදු රාජ්‍ය මණ්ඩලීය ශූරතාවලියට සහභාගී වුණා ඒදී රිදි පදක්කමක් සහ දක්ෂතම පරාජිතයට හිමි සම්මානය ලබා ගත්තා ඒ කොහෙදද ඒ ඔය මේ ඒ ඔය ඔව් 2010 පොදු රාජ්‍ය මණ්ඩලීය ශූරතාවලිය පැවැත්වුණේ ඉන්දියාවේ දිලි නුවර ඒදී මම ෆයිනල් එකේදී පෙරදුණා ඉංග්ලන්ඩ් ක්‍රීඩකයෙකුට නමුත් මම කරටකර ක්‍රීඩා කරපු නිසා එම තරඟාවලියේ දක්ෂතම පරාජිතයට හිමි සම්මාන හම්බුනේ මට දැන් පොඩක් කියන්න දැන් දක්ෂතම පරාජිතයා කියන එක අපි බොක්සින් ක්‍රීඩාවේ අහලා තියෙන දෙයක් දැන් ඒක ඕනියන් කියනකොට ඒක ඇත්තට පුරුදු නැති කතාවක් දක්ෂතම පරාජිතයා වෙන්න මේ ලේසි නෑ ඒක හරි අමාරු ළඟා කරගත යුතු දෙයක් කොහොමද ඒක තීරණය වෙන්නේ දක්ෂතම පරාජිතයා කියන්නේ හොඳටම ගුටි කපු ගැන නෙමෙයි අනහරි ඒක කියන්න දක්ෂතම පරාජිතයා කියන්නේ ජයග්‍රහණ කරපු ක්‍රීඩකයයි පරදුණු ක්‍රීඩකයයි දෙන්න අතරේ වෙනසක් හිතාගන්න බැරි මට්ටමට يعني එක මට්ටමට දෙන්න ක්‍රීඩා කළා. يعني දක්ෂතා දෙන්නගෙම එක සමාන මට්ටමේ තිබිලා තරඟේ එක්කෙනෙක් දිනන්න බෝන්නේ. එක්කෙනෙකුට ජයග්‍රහණේ හිමි වුණ නිසා අනික එක්කෙනාට පරාජය හිමි වුණත් ඔහු එම තරඟාවලිය දක්ෂතම පරාජිතය විදිහට සලකනවා. ඒක තමයි ඒ ශූරතාව. දැන් මේ කාලේ ඔබ පුරුදු පුහුණු වීම දිගටම කරගෙන ගියේ ස්ලිම් ලයින් ආයතනයේමද එහෙම නැත්නම් ඔබ ජාත්‍යන්තර මට්ටමට ලංකාව නියෝජනය කරන නිසා ලංකාවේ සංජිතයේ මොන හරි පුහුණු වීම තිබුණාද? ඔව් අතන ලංකා සංජිතයේ පුහුණු වීම කටයුතු හුඟක් කලාවට සිදු කරේ ස්ලිම් ලයින් ආයතනය සිම්මන් පෞද්ගල ආයතනය තමයි ඒ පහසුකම් සලස්සලා දුන්නේ. ඒ ලංකා කියන්නේ ලංකා කණ්ඩායම එහෙම ඒ සංජිතයක් ඇති කරපුවාම ඕනුත් හුඟක් කලාවට ස්ලිම් ලයින් එකේ තමයි පුහුණු වීම කරේ. ඒ අතර හුඟක් පහසුකම් තියෙනවා. එම නිසා ඉතින් අපි කියන්නේ විදේශ රටවලත් කියන්නේ ජාත්‍යන්තර පුහුණු කඳුර වලට සහභාගී වෙලා තිනවා. නමුත් ඉතින් හුඟක් කලාවට පුහුණු කරේ ස්ලිම් ලයින් එකේ තමයි. මොනවාද ඔබ නියෝජනය කරමින් ලංකාව නියෝජනය කරමින් විවිධ රටවලට ගිහිල්ලා තියෙයි ඒව ගැනත් යමක් කියන්න මොන මොන ඔව් අතනම මම පිලිපීනේ එතකොට මම ඇමරිකාවේ අවුරුද්දක් ලොස් ඇන්ජලිස් රෙඩ් ස්ටාර් ස්පෝර්ට් ක්ලබ් එකේ පුහුණුම් කරලා තිනවා. ඒ ගැන යමක් කියන්න මංජු. ඔව් අතනම මම පුහුණුම් කරා රෙඩ් ස්ටාර් ස්පෝර්ට් ක්ලබ් එකේ ලොස් ඇන්ජලිස් වල. එහෙදී ඔබට ඒ අවස්ථාව ලැබෙන්නේ කොහමද? ඒ අවස්ථාව ලැබුණේ මට එහෙ ඩයන් ගෝමස් අපේ ඩයන් ගෝමස් මහත්මයාගේ මිත්‍රයෙක් ඉන්නවා එඩ්වර්ඩ් කියලා. එඩ්වර්ඩ් සර් තමයි මට ඒ අවස්ථාව ලබා දුන්නේ. ඒ කියන්නේ මගේ දක්ෂතාවලුත් එක්ක මට එහෙම පුහුණු වීමකට සහභාගී වෙන්න අවස්ථාව ලැබල දුන්නා. ඒ නිසා මම එහෙ ගිහිල්ලා ඒ පුහුණුම් කරා අවුරුද්දක්. අවුරුද්දක් කාලයක් පුහුණු වීමක් කරා. දැන් ඒකේ විශේෂ වුණ හැකියාවන් මොනවද ඔබට අලුතෙන් ස්කිල්ස් විදිහට එකතු වුණේ? ඔව් ඇත්තටම මම ලංකාවේදී ක්‍රීඩා කරේ ඇමචර්. ඒ කියන්නේ බොක්සින් ක්‍රීඩාවේ ක්‍රීඩා රටාවන් දෙකක් තියෙනවා. ඇමචර් සහ ප්‍රොෆෙෂනල් කියලා. ඒ කියන්නේ ලංකාවේ තාම ප්‍රොෆෙෂනල් බොක්සින් නැහැ. ඇමචර් බොක්සින් විතරයි තියෙන්නේ. ඇමචර් බොක්සින් ක්‍රීඩා ගන්න එක විතරයි මම පුහුණු කරලා තියෙන්නේ. නමුත් මම එහෙ ගියාම ප්‍රොෆෙෂනල් ක්‍රීඩකයෙකුත් එක්ක මම කටකර ක්‍රීඩා කළා. එතන ලැබුණ අත්දැකීමත් ඇත්තටම මගේ ඉන්පසු ප්‍රති තරඟවල ජයග්‍රහණ වලට හේතුවක් වුණා. හරි. එතකොට දැන් ඔබ පොදු රාජ්‍ය මණ්ඩලයේ තරඟ ගැන කිව්වොත් එහෙම 2002 2006 සහ 2010. ඔව් මම 2006 ඉංග්ලන්ඩ් මැන්චෙස්ටර් තිබුණ පොදු රාජ්‍ය මණ්ඩල තරඟ තමයි පළවෙනි පොදු රාජ්‍ය මණ්ඩල තරඟවල සහභාගී වුණේ. එහිදී මම පළවෙනි තරඟේම පරාජය වුණා 2002. පස්සේ 2006 මම ගියා මෙල්බර්න් වල ඕස්ට්‍රේලියා පොදු රාජ්‍ය මණ්ඩල තරඟවලට. එහිදී මම පළවෙනි තරඟේ ඕස්ට්‍රේලියාව ක්‍රීඩකය ඕස්ට්‍රේලියාවම පරාජය කළා. නමුත් මම දෙවෙනි තරඟේ බයක් එහෙම දැනුනේ නැද්ද? කියන්නේ දෙවන්ත මිනිස්සු එහෙම මට කියන්නේ පළවෙනියට ජාත්‍යන්තරයට ගිහිල්ලා වෙන ක්‍රීඩකයන් දකින්නකොට මම චකිතයක් ඇති වුණා. නමුත් තරඟේ දෙක තුන ක්‍රීඩා කළා වුන් සමග එකට එක ක්‍රීඩා කරනකොට මට තේරුණා ඉතින් ඔහුත් 54 බරපන්තිය මාත් 54 බරපන්තිය එකයි පාරට පාර ක්‍රීඩා කරන ක්‍රීඩාවක් නිසා එහෙම ඒ චකිත කියන එක ටිකෙන් ටික අඩු වුණා. කවුද දිරි දෙන්නේ එහෙම හිටියේ ළඟ ඉඳලා එහෙම මොරාල් එක දැන් මේ අර මෙයා කිව්වා වගේ ඔබ මොරාල් එක දෙනවා වගේ ඔබට කවුද මොරාල් එක දෙන්නේ? ඔව් ඇත්තටම
මම සිම්ලයින් ආවට පස්සේ මට සිම්ලයින් එකේ පළවෙනි මොරල් එක දුන්නේ ඩයන් ගෝස් මහත්මයා. ඒ කියන්නේ ඔහුගේ දෙන ශක්තිය මාර වටිනවා. ඒ කියන්නේ බොහොම සැහැල්ලු වචන වලින් ඒ කියන්නේ ආදරෙන් කතා කරන චරිතයක් ඒ දෙත් එක්ක එයාගේ ඉල්ලීමුත් එක්ක අපිට ඒ දේ කරන්න මාර ශක්තියක් ලැබුණා. ඒ වගේම ටිකක් කල්යද්දී අපිට එකතු වුණා රුවන් කැරගල කියන අද අපේ ෆයිනන්ස් ඩිරෙක්ටර් වශයෙන් කටයුතු කරන මේ මහත්මයා. රුවන් කැරගල මහත්මයාගේ තියෙන්නේ අමුතුම රටාවක්. ඒ රටාවල් දෙකත් එක්ක ලැබුණ ශක්තිය අපේ ක්‍රීඩාවට හුඟක් ලොකු පිටුවහලක් වුණා. ඒ දෙත් එක්ක ඒ තමයි තින් අපේ ශක්තිය උනේ අතරම. මං ජොබ අනුගමනය කරපු කවුරු හරි විශේෂ ජාත්‍යන්තර දැන් සමහරුන්ට ඉන්න රෝල් මොඩල්ස් කියලා දැන් එහෙම ජාත්‍යන්තර ක්‍රීඩකයෝ කවුරු හරි ඔබ අනුගමනය කරපු කෙනෙක් හිටියද? ඔව් අතරම මම අනුගමනය කරපු ක්‍රීඩකයා මොහමඩ් අලි. ඔහු අතරම ක්‍රීඩා කරන්නේ බොහොම සැහැල්ලුවෙන්. ඔව් පාරෙල්ල කරන්නේ ඉතින් වේගවත් ලෙස. ඔහු පාර වළක්වන්නේ පාවෙල අයන නිකන් සමනලෙක් වගේ. ඒ රටාව තමයි මම හුඟක් අධ්‍යයනය කරේ. ඒ කියන්නේ ඔබ ඔහුගේ මේ තරඟ දැන් ඔබට වැඩිය ගොඩාක් කාලයකට කලින් මොහමඩ් අලි ක්‍රීඩාවෙන් සමවරගෙන තිබුණේ. කොහොමද මේ දේවල් හොයාගත්තේ ඔබ? ඒ කියන්නේ මම බොක්සින් ක්‍රීඩකෙක් වශයෙන් බොක්සින් ක්‍රීඩා කරනකොට මම බොක්සින් අතීතය ගැන අත්‍යවශ්‍යම සැලකිලිමත් වුණා. ඒ අතීතය බලනකොට ඒ තරඟ මට බලන්න පුළුවන් විදිහට මම බල්ලා. හොයාගත්ත පරණ වීඩියෝ පිටිත් එක්ක මම මේ තරඟ සියල්ලම නැරඹුවා. ඒ දේවලුත් එක්ක මම ඒ ක්‍රීඩා රටාවත් එක්ක මම ඔහුට හුඟක් ඇලුම් කරා. හොඳයි අපි පුංචි විරාමයකට ගිහිල්ලා අපි ආපහු සාකච්ඡාවට සම්බන්ධ වෙනවා. අද අපි කතා බහ කරමින් සිටියේ මේ ලංකාවට බොක්සින් ක්‍රීඩාවේ විශාල කීර්තියක් ගෙනල්ලා දුන්නු ලොකු තරුවක් වුණ මංජු වන්නියාරච්චි සමග. දැන් මංජු අපි අන්තිම භාගයට අපි ඇවිල්ලා තියෙන්නේ මේ සාකච්ඡාවේ. අපිට කියනවා දැන් අපි කතා කර කර සිටියේ ඔබ විවිධ ජයග්‍රහණ ලැබුවා. දැන් මේ අතරතුරේ අපි දන්න එක දෙයක් තමයි ඔබ පොදුරාජ්‍ය මණ්ඩලීය රන් පදක්කමක් දිනා ගන්න. ඒක අපේ රටට ලැබුණු ඒ කියන්නේ මම හිතන්නේ බොක්සින් ක්‍රීඩාවෙන් අපි රන් පදක්කමක් ගන්නවා කියන එක අපිට හීනයක් වගේ තියෙන වෙලාවක ඔබ රන් පදක්කමක් ගන්නවා. ඔබ රිදී පදක්කම් ගණනාවක් ලැබලා තියෙනවා. හැබැයි අපිට හරිම අනුවේදනීය විදිහට මේ රන් පදක්කම ගිලිහිලා යනවා. පොඩ්ඩක් කෙටියෙන් කියන්නේ මම දන්නවා මේක එච්චර මිහිරි දෙයක් නෙමෙයි ඔබට මතකයේ අවදි කරන්න. හැබැයි මං හිතන්නේ ජනතාව දැනගන්න ඕනේ අත්‍තරම මේ කොච්චර දුෂ්කරයිද කියලා මේ මේ ක්‍රීඩාවේ නියැලීම. අත්‍තරම ක්‍රීඩකයෙකුට පාවිච්චි කරන්න පුළුවන් يعني ආහාර ලබා ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. හදිසියෙන් උණකට එම්බෙස වුණා බෙහෙතක් ගන්න ඕන විදිහක් තියෙනවා. ඒ වගේ මොන හරි වැරදීම් වෙන්න පුළුවන් අවස්ථාවල් තියෙනවා. එම නිසා ක්‍රීඩකයෙකුට ඇත්තටම හුඟක් ලොකුවට හිතන්න වෙනවා ඒ සම්බන්ධයෙන්. සමහර නොදැනුවත්කම නිසා හරි මොන හරි සිද්ධියක් නිසා ඇඟට වැරද්දයක් ගියොත් ඒ ක්‍රීඩකට එක ප්‍රශ්නයක් වෙනවා. අයි වගේ මොන හරි මොන දේ වුණාද කියලා අතන මම මගේ කතා ඇදින මම දන්නේ නැහැ මොකක්ද ඇත්තම කතා වුණේ කියලා. يعني මට අදටත් ඒක මං හිතන්නේ නැහැ මගේ මොන හරි වරදක් තියෙනවා කියලා. මොකද මං ක්‍රීඩා කරපු රටාවයි මගේ හැමදේම එදා අදතුර එකම විදිය තමයි තිබ්බේ. නමුත් මොකද්ද නොලැබීමකට මට ඒ මගේ සත්‍ය මට ඔප්පු කරගන්න මොකක් නැහැ. දැන් එතකොට ඔබ ලොකු මානසික කඩාවැටීමකට ලක් වුණා. කොහොමද ඒකෙන් ගොඩ ආවේ අපහමද? ඇත්තටම ඒ කඩාවැටීමත් එක්ක ලොකු වේදනාවක් වුණා. මොකද මගේ තාත්තත් මාව දාලා ගියා. මගේ තාත්තත් අන්තරා වුණා. නමුත් මොන දේ මොනවා වුණත් ඩන්ගොස් මහත්මයා මගෙත් ළඟින් පියෙක් වගේ හිටියා. මට ලොකු හයියක් වුණා. මගේ අම්මා මට ලොකු ආශිර්වාදයක් වුණා. මගේ අම්මා හුඟක් ජීවත් වෙන්නේ ධර්මානුකූල. ධර්මානුකූල හැමදේම මට කියලා දීලා හැමදේම නැති වෙනවා අපේ ධර්මයට අනුව. ඒ දේ දරා ගන්න කියලා මට ශක්තියක් වුණා. ඒ දෙත් එක්ක මර වේදනාව තාමත් තියෙනවා. නමුත් මම ජීවිතේ අලුතෙන් පටන් ගන්න තියෙනද. හොඳයි මන්ද දැන් ඔබ ක්‍රීඩාවෙන් සමු ගන්නවා. හැබැයි ඔබ මොකක්කෝ ලං අපේ ජාතිය වාසනාවකට ගොඩ ඔබ ආපහු ක්‍රීඩා කරන්න හිතර ගන්නවා. ඒකට මොකක් හරි හේතුවක් තියුණාද? ඔව් ඇත්තටම මම 2010 ක්‍රීඩාන් සමු ගන්න තියෙන්නේ කරා. නමුත් මම ක්‍රීඩා තරඟ හැම වෙලේම මම ක්‍රීඩාවත් එක්ක ඉන්නේ. මම බොක්සින් වල ජීවත් වෙන්නේ. ඒ ක්‍රීඩා තරඟ නරඹනකොට මට හිතුණා මට නැවතත් බොක්සින් වෙනුත් දෙයක් කරන්න ඕනේ. මට
බොක්සින් ක්‍රීඩා වෙනුවෙන් තව දෙයක් කරන්න පුළුවන් හයිය ශක්තිය මංගව තියෙනවා කියලා මට තේරෙන නිසා මම අන්තත් ක්‍රීඩා කරේ. දැන් ලංකාවේ බොක්සින් ක්‍රීඩාව අද තියෙන්නේ කොයි වගේ තැනකද මංගව? ඇත්තටම එදාට සාපේක්ෂව අද ජාත්‍යන්තර වශයෙන් බලනකොට ලංකාව යම්කිසි මට්ටමකට ඇවිල්ලා තියෙනවා. මොකද එදා බොක්සින් තරගයකට ලංකාව ක්‍රීඩකයෙක් සහභාගී වුණේ සමහර රට නියෝජනය කරලා එන්නේ. ඒ රට බලලෙන්. නමුත් අද බොක්සින් ක්‍රීඩකයෙක් කියන්නේ කෙසේ හෝ ජයග්‍රහණයක් ලබා ගන්න. ජයග්‍රහණයක් ලබා ගන්න ඒ කියන්නේ ලොකු එතන ලොකු වෙනසක් තියෙනවා. ලොකු හයියක් ලොකු ශක්තියක් දැන් ක්‍රීඩකයන්ගේ හදවත්වල ශරීරයේ තියෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍ය ලංකාවේ ඉහළම තරගයක් දිනනවාටත් වැඩිය ජාත්‍යන්තර මට්ටමේ එක පොඩි තරගයකට සහභාගී වුණත් ලොකු අත්දැකීමක් ලැබෙනවාද? ඔව් අනිවාර්යයෙන්ම දැන් ක්‍රීඩකයෙකුට ජාත්‍යන්තර අත්දැකීම් කියන එක හුඟක් වටිනවා. මොකද ජාත්‍යන්තර අත්දැකීම් තුලින් තමයි ක්‍රීඩකයෙක් දැනගන්නේ වෙනත් රටවල ක්‍රීඩකයෝ ඉන්නේ මොන මට්ටමේද, ඔවුන් ක්‍රීඩා කරන රටා මොකද්ද, ඔවුන් අනුගමනය කරන ක්‍රමවේද මොනවාද? ඒ දේවල් ලබා ගන්න පුළුවන් ඇත්තම ජාත්‍යන්තර අත්දැකීම් වලින්. දැන් ඔබ බොක්සින් ක්‍රීඩා කරන්න ඉන්න දරුවෙකුට ඔබට දෙන්න පුළුවන් උපදේශ මොකද්ද? මොනවද කරන්න ඕන ළමේ? ඇත්තටම මට නම් කියන්න තියෙන්නේ බොක්සින් කරනවා නම් බොක්සින් ක්‍රීඩාවට සම්බන්ධ වෙනවා නම් පළවෙනියට විනය අනුකූල වෙන්න ඕන. ඩිසිප්ලින් තමයි ෆස්ට්. ඕනම ක්‍රීඩකයෙකුගේ හොඳම ඕනම ක්‍රීඩකයෙකුගේ විනය තමයි පළවෙනි. ඒ විනය අනුකූල හැදියාව තුළින් තමයි ක්‍රීඩකයෙකු ජයග්‍රහණය කරා යන්න පුළුවන්. මම නම් කියන්නේ හොඳ අධ්‍යයනය තුළින් මානසික ශාරීරික ශක්තිය හොඳින් වර්ධනය කරගනිමින් විනය අනුකූලව හැසිරුණොත් හරිද හරියට නිසි වේලාවට කරොත් ජයග්‍රහණයක් ලබා ගන්නවා කියන එක ඇත්තම කරන්න පුළුවන්. ට්‍රේන් වෙන එක ගැන මොනවද කියන්නේ? කොහොමද පුහුණු වෙන්න ඕනේ? පුහුණු වෙන්න ඕනේ ඇත්තම අද ලංකාවේ හුඟක් උසස් මට්ටමේ පුහුණු කරන රාශියක් ඉන්නවා මුළු ලංකාව පුරාම. ඔවුන් සමග සම්බන්ධ වෙලා පුහුණු වීම ආරම්භ කළා. හොඳින් ඒ දෙන පුහුණු රටාවත් එක්ක ශක්තිමත් ලෙස පුහුණු කරා නම් ඒ කියන්නේ හොඳ අධිෂ්ඨානයක ඒ කියන්නේ ලොකු දැක්මක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අද පුහුණුවෙන් කරන පුහුණු කරට ඕනේ ආට පුහුණු වෙනව නෙමෙයි මට ඕනේ මේ දේ කරන්න. මගේ හදවතේ තියෙන්නේ බොක්සින් ජයග්‍රහණයක් කියන එක තියෙනවා. ඒ කැපකිරීමත් එක්ක පුහුණුම් කරොත් ඇත්තටම අපිට පදක්කම් ගන්නවකට ලංකාව ඉදිරියට ගේන්න පුළුවන්. දැන් ඔබ ඔබ අධ්‍යාපනය ලැබුව විද්‍යාර්ථ විද්‍යාලයේ වගේම මහනුවර මම දන්නවා සිල්වෙස්ටර් විද්‍යාලයේ තියෙන ධර්මරාජ පෙරදෙනි මහාවිද්‍යාලයේ වගේ බොක්සින් වලටම හපංකම් තියෙන ඉස්කෝල තියෙනවා. දැන් එහෙම නැති කෙනෙකුට දරුවෙක්ට බොක්සින් වලට ඕපනින් එකක් නැද්ද එහෙම? ඔව් දැන් අද එහෙම එක පැත්තකට මැදින් පළාතට හරි වයඹට බස්නාහිරට එහෙම එක පළාතකට කියන්නේ අද මුළු ලංකාව පුරා හැම පැත්තෙම බොක්සින් වලට අවශ්‍ය පසුබිම හදලා තියෙනවා. කියන්නේ බොක්සින් සංගමයෙන් ඒ ලබලා දීලා තියෙන පහසුකම්ත් එක්ක ඒ ලබලා දීලා තියෙන පුහුණු කරුණුත් එක්ක උණුවට සම්බන්ධ වෙන්න පුළුවන්. දැන් මේ ළඟදී පැවැත් වුණ බොක්සින් තරගාවලියක් රටේම ඉන්න දක්ෂ ක්‍රීඩකයන් ක්‍රීඩා කරනවා. ඒ වගේ වැඩසටහන් තුලනුත් ක්‍රීඩකයන්ට ඉදිරියට යන්න පුළුවන් මාර්ගය දැන් විවෘත වෙලා තියෙනවා. මංජෝ ඔබ අවුරුදු ගණනාවක් තිස්සේ මේ ක්‍රීඩාවෙන් නියැලෙනවා. ඔබ දුන්න හොඳම තරඟය කොහෙදද කාටද? එහෙම එක තරඟයක් කියලා මට කියන්න අමාරුයි. මොකද මට හැම තරඟයක්ම හොඳම තරඟ. ඒ කියන්නේ මම පළවෙනියට නොදැන හිටියත් ප්‍රතිවාදියා කවුද කියලා පස්සේ මම කවුද කියලා අඳුර ගන්නවා. ප්‍රතිවාදියා මට මොන ප්‍රතිවාදියා වුණත් ඔහු මට අමාරු ක්‍රීඩකයෙක් වුණත් ලේසි ක්‍රීඩකයෙක් වුණත් කොයි ක්‍රීඩකයක් මට ඒකයි. මං හැමොත් එක්කම ක්‍රීඩා කරේ මගේ තියෙන උපරිම හයිය. ඒ නිසා මට හැම තරගයක්ම මගේ උපරිම තරගන. දැන් මම දැක්ක ඔබ කොහරි කියලා තියෙනවා මේ බොක්සින් ක්‍රීඩාවේ මහා ලොකු තරගයක හිටියට එළියට ආපුවා මේගොල්ලෝ ලොකු හොඳ මිත්‍රයෝ කියලා. කොහොමද ඒක වෙන්නේ? ඔව් අනිවාර්යෙන් දැන් බොක්සින් ක්‍රීඩාව පටන් ගන්න අතරත් දේලා අපි ගමු ලංකාව ගමු. ලංකාවේ මම ක්‍රීඩා කරනකොට මම සිම්ලයින් කණ්ඩායම නියෝජනය කරනවා. යුද හමුදා කණ්ඩායම, ගුවන් හමුදා, නාවික හමුදා. ඒ වගේ හැම කණ්ඩායමක්ම නියෝජනය කරනවා. අපි එකට එක ගහ ගන්නවා. නමුත් ඒ තරඟ වේලාවට විතරයි. ඉන්පස්සේ අපි හොඳම යාළුවෝ. සමහරවිට මගේ හොඳම යාළුවා ගුවන් හමුදා වෙන්න පුළුවන්. ඒ වගේ කිසිම يعني කිසිම තරහතිනමක් ભેදයක් තරහක් නැති يعني හුඟක් හොඳ යාළුකමක් සහෝදරකමක් තියෙන ක්‍රීඩාවක් තමයි බොක්සින් කියන්නේ. ඇත්තම කියන්නේ ඒ කියන්නේ පණිවිඩයක් විදියට කියනවා නම් මේක බොහොම සුහදයි. ඒ කියන්නේ මේ වලල්ල ඇතුලේ විතරයි මේ කියන සියලු දෙසිද්ද වෙන්නේ. සහ මේක ඔය කියන තරම් භයානක නෑ. ඒක හරි විඤ්ඤාණිකෝලව හරි විදියට කරන දෙයක් කියන එක තමයි ඔබට කියන්න පුළුවන් කෙටියෙන් කියනවා. ඔව් ඇත්තම කෙටියෙන් කියන තියෙන එක තමයි මේක ඇත්තම සුහද ක්‍රීඩාව. ක්‍රීඩා කරන වෙලාවට අපි එක්කනා පරය එක්කනා යන්න යනවා. නමුත් ඒකේ තරගයේ මොහොත විතරයි. ඉන්පස්සේ හැමදේනම එක වගේ. එකම මට්ටමේ එකට ජීවිතේම පොල් සහෝදර ක්‍රීඩාව. මං දැන් අපි
මේක අවසන් කරන්න කලින් කියන්න ඔබගේ ගමනේ ඔබට හම්බෙන සහකාරිය ඔබගේ ආදරණීය බිරිඳ ඉරේෂා ගැනත් යමක්. ඔබ ඇත්තරම මම කියන්නේ බොක්සින් ක්‍රීඩා වෙනුවෙන් ජීවත් වුනේ. මම ඇත්තට විවාහය ගැන ලොකුවට හිතුවෙත් නැහැ. මම ඒ ගැන වැඩි සැලකිල්ලක් දැක්කේ බොක්සින් තමයි ඔබේ විවාහය. ඔව් ඇත්තරම මගේ සහකාරියලා තිබේ බොක්සින් තමයි. නමුත් මම ඒ කියන්නේ මගේ වයසත් එක්ක මට විවාහ වෙන්න ගෙදරින් තිබුණ බලපෑමත් එක්ක මම විවාහ වුණා. අතනම මට හොඳ සහකාරයක් හම්බුණා. දැන් මම මේ දවස්වල මම ඉන්නේත් මමයි මගේ පුතයි ඉරේෂයි ඉන්නේ නාපාන්. හොඳයි ඉරේෂා මෙහෙම කියවුවා ඔබ ගැන යමක් එකක් බලමු. ක්‍රීඩකයෙක් කියන ස්වරූපයෙන් නෙවෙයි අදහා බැලුවේ. යගේ තියෙන ගතිගුණ ඒ දේවල් වලට තමයි කැමති උනේ. ඊට පස්සේ තමයි ඉතින් ක්‍රීඩකයෙක්ගේ ස්වරූපය දිහා බැලුවේ. ඒත් මට හිතුණා එයාගේ ක්‍රීඩා ගමනට අත්වලක් වෙන්න පුළුවන් වෙයි කියලා. ක්‍රීඩකෙක් විදිහට සාර්ථක වුණත් එයා විඳින දේවල් දිහා බැලුවම දරාගන්න අමාරුයි ඉතින්. ආශිර්වාද කරලා යව්වට මොන වැඩේ තිබුණත් ඒ බබාගේ දේවල් මගේ වැඩ අම්මාගේ වැඩ හැම දෙයක්ම කරගන්න ලොකු සහයෝගයක් දෙනවා. පුළුවන් හැම වෙලාවෙම අපේ ආරක්ෂාව ගැන හැම දෙයකම හිතන කෙනෙක් මංජු කියන්නේ. හැම දෙයම බැලන්ස් කරගෙන ජීවිතය ගැන හොඳ අවබෝධයකින් ඉන්න සැමියෙක් ලැබිලා ඉන්නේ මට. ඒ ගැන ගොඩක් තෘප්තිමත්. බබා වයස කීයක් විතරද මංජු? දැන් මාස 10. අහහ. එතකොට ඔබ වැඩට යන්නේ ස්ලිම් ලයින් එකේ ඉඳලා සතියන්තට යනවද කොහොමද? නෑ මම ස්ලිම් ලයින් එකේ කලින් වැඩ කරේ. මම දැන් මේ දවස්වල ඉඳලා පල්ලි කැලේ ෆැක්ටරියට තමයි වැඩන්නේ ලීනා ක්ලෝදින් ආයතනයේ. එහේ ඉඳලා මට ගෙදරට එන්න උඹක් වෙලා යන්න කියන උදේ ඉඳලා ගෙදර ඉඳලා යන්නේ හවස ගෙදර එන්නේ. ඒ නිසා ඉතින් මට ඒ පාසුකමක් ලැබිලා තියෙනවා. හද ඔබ සාමාන්‍ය ඔබගේ විවේක කාලය ගත වෙන්නේ කොයි විදිහටද? විවේක කාලයක් කියලා අත්‍තරම විවේක කාලයක් හොයා ගන්න අමාරුයි. නමුත් විවේක කාලයක් තියෙනකොට මම අත්‍තරම මාලිගාවට ගිහිල්ලා නැත්නම් අම්මත් එක්ක අම්මගේ ගෙදර ගිහිල්ලා ඒ වගේ ඉතින් නිදහසේ ඉන්න පුළුවන් තැනක නිදහසේ කාලය ගත කරනවා. විනෝදාංශ ඔය මට යාළු හුඟක් ඉන්නවා. ඒ කියන්නේ යාළුත් එක්ක කාලය ගත කරන්න අත්‍තරම කැමති. මොකද කතා කරන්න මගේ පාසලේ දේවල් වලදී ඒ හැම දෙයක්ම සාමාන්‍යයි. ඉතින් හුඟක් කාලවලට මගේ විවේක කාලය ගත වෙන්නේ පාසලේ යාළුත් එක්ක අම්මත් එක්ක ඒ වගේ තැන්වල තමයි. විනෝදාංශ කියලා ඔබ යමක් විශේෂ දෙයක් කරන්නේ නැහැ වේගා. විනෝදාංශයක් කියලා සලකන්නේ ඉතින් අත්‍තරම ක්‍රීඩා වෙනුවෙන් මගේ පාසල වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන් නම් ඒ දේ තමයි මගේ විනෝදාංශය. अनागति මට පුළුවන් උපරිම විදියට මහන්සිලා මම උපරිම කැපකිරීමක් කරන්න කැමති බොක්සින් ක්‍රීඩා වෙන. ඒ නිසා ඉදිරියට එන අනාගතේ බාර ගන්න ක්‍රීඩකයෙක් වෙන මම මගේ ක්‍රීඩා ජීවිතේ හැම හයියක්ම එකට ලබල දෙනවා. ජීවිතේ මෙතෙක් ගමන ගැන ඔබ තෘප්තිමත්? අනිවාර්යයෙන්ම මම ඇත්තටම මගේ ගමන ගැන මම තෘප්තිමත්. මට ක්‍රීඩා වෙනුවෙන් මගේ රටට දෙයක් කරන්න බැරි වුණා නම් මම අනිවාර්යෙන් මගේ ගෝලයක් ලව මම ඒ දේ කරනවා. හොඳයි මංජු අපි ඔබ ඔබගේ ධෛර්යය ඔබ ආපු ගමන ගැන අපිට ලොකු ආඩම්බරයක් තියෙනවා. අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ඔබ ඔබගේ කාර්ය බහුල ජීවිතයේ යම් කිසි කාලයක් ගත කරලා මේ CSN මෙදිරියට ඇවිල්ලා අපිත් එක්ක මේ සාකච්ඡාවට සම්බන්ධ වීම ගැන. මම හිතන්නේ ඔබගේ දයාවෙන් මේ රටට තවත් පදක්කම් ගෙනෙන්නට ලැබේවායි කියලා අපි ිතසිතින් ප්‍රාර්ථනා කරනවා. ඔබගේ ඉදිරි ජීවිතය සාර්ථක වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඔව් ස්තුතියි. හොඳයි අද අපි සාකච්ඡා කළේ බොක්සින් ක්‍රීඩාවෙන් ලංකාවට කීර්තියක් ගෙනාපු බොක්සින් ක්‍රීඩාව ඉදිරියට ගෙන යන්න මහන්සි ගත්තු මංජු වන්‍යාරච්චි කියන දක්ෂ සුපිරි ක්‍රීඩකයා සමගයි. අපි ඉදිරියටත් මේ වගේ දක්ෂ ලංකාවට විශාල කීර්තියක් ගෙනාපු ක්‍රීඩකයන් සොයා යන ගමනේදී නැවතත් දිනයකදී හමු වෙනවා. අදට අපි සමු ගන්නවා. ආයුබෝවන්.